ආවන ශ්‍රේණියේ අයවන පාඩම ශාකහා සත්ත්ව සෛලවල විව්‍යය හා කෘත්‍ය යන මාතෘකාව යටතේ අද අපි දරුවනේ සෛලය හඳුනා ගනිමු. සෛලය යනු කුමක්ද යන ප්‍රශ්නයට විසඳුමක් ලැබුවෝ. අපිට වැදගත් කවුරු සමුදායක් අපිට සෛලය යන්නට එකතු කරන්න පුළුවන්. පළවෙනි කරුණ තමයි දරුවනේ සියලු ජීවීන් ගොඩනැගිලා තියෙන්නේ සෛලවලින්. එහෙනම් ගොඩනැගෙනවා කියන්නේ විව්වමය ඒකකය. විව්පමය ඒකකය. විව්වමය ඒකකය. දෙවැනි එක සියලු ජීවී ක්‍රියා තනි සෛලයකට කරන්න පුළුවන්. ඒ නිසා කුඩාම ජීවියා ඒක සෛලිකයා වෙනවා. ඒ නිසා විව්වමය ඒකකය වගේම කෘත්‍යමය ඒකකය සෛලිකය වෙනවා. ජීවයේ කෘත්‍යමය ඒකකය සෛලිකය වෙනවා. කෘත්‍යමය ඒකකය සෛලිකය වෙනවා. ඒ වගේම ජීවීන් සතු ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්නේ ජානවල. ඒ ජානවල පරම්පරාවක් ඉදිරි පරම්පරාවකට ගෙනියන්න අවශ්‍ය කරන ජානමය ශක්තිය. මේ ජානමය ක්‍රියාවලිය ජීවීන් සතු ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන එකට කියනවා ආවේණිය. ඒ වගේ මේ ආවේණිය පිළිබඳ ඉගෙන ගන්න විද්‍යාවලට කියනවා ප්‍රවේණ විද්‍යාව. ඉදිරියේදී දරුවෝ මේවා පිළිබඳ දැනුවත් වෙයි. ඒ නිසා විවමය ඒකකයේ ඒ වගේම කෘත්‍යමය ඒකකයේ ඒ වගේම තුන්වෙනි එක තමයි ආවේණික ඒකකයේ ඒකකයේ. එහෙනම් අපි කියනවා සෛලය තුමක්ද ජීවීන්ගේ විවමය ඒකකය කෘත්‍යමය ඒකකය ආවේණික ඒකකය සෛලය වේ කියලා. ඒ කියන්නේ සරලව කිව්වොත් ජීවීන්ගේ කුඩාම ඒකකය සෛලය වේ. ඉතින් අපි ඊට වඩා විද්‍යාව දන්න දරුවෝ විදිහට විද්‍යාත්මක වචන පාවිච්චි කරලා ඒ අර්ථ කථනයන් කරන්න ඕනේ. යම් අර්ථ කථනයන් අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ. ඒ අර්ථ කථනයට ඇතුළත් වන කරුණු ටික අනිවාර්යයෙන්ම ඇතුළත් කරලා විෂය එදී ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ඔබට විභාගයේදී ලැබිය යුතු සියලු ලකුණු ලැබෙනවා. එහෙනම් සෛලය කියන්නේ ජීවීන්ගේ විව්වමය කෘත්‍යමය සහ ආවේනික ඒකකය. ඔබ සෛල දෙකලා තියනවද පියවිස? සමහර වෙලාවට ඔබ තුල කුකුසක් ඇති. ඔබ සෛල දෙකලා නැහැ කියන. නමුත් පියවිසට පිනන විශාල සෛල තියෙනවා. විත්තරයක කාමදේ කියන්නේ තනි සෛලයක්. පොල්කෙන්දක් කියන්නේ තනි සෛලයක්. පොල්කෙන්දක් හොඳ සුද්ධ කරලා ගත්තොත් ඒක තනි සෛලයක්. එහෙනම් මෙවැනි ඇහැට පෙනෙන සහ ඇහැට නොපෙනෙන පරාසයන් තුල සෛල තියෙනවා. ඒ වගේම සෛලයේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන්න අපි සෛලයේ ඇතුළ අධ්‍යයනය කරන්න අපි ඒකට කියනවා වචනයක් සෛලී විව්වය කියන්නේ. එහෙනම් මොකද්ද දරුවනේ සෛලී විව්වය කියන්නේ? සෛලය සෑදී ඇති ආකාරය අධ්‍යයනය කිරීම. දැන් සෛල ගත්තාම එකිනෙකට වෙනස්, හැඩයෙන් වෙනස්,
ඒ වගේම හැදිලා තියෙන ආකාරයනුත් වෙනස්. දැන් සරල උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගත්තම සමහරන්ගේ ඔළුව තියෙනවා මිනිසා ඊළඟ බෙල්ල තියෙනවා කඳ තියෙනවා ඈ අතපත් අත් තියෙනවා බඩ තියෙනවා ඔය වගේ කොටස් ටික තියෙනවා සමානුකේ කොණ්ඩේ තියෙනවා සමානුකේ කොණ්ඩේ නැහැ සමානුකේ කම්පෙති හොඳට පේන්න තියෙනවා සමානුකේ කම්පෙති මේම ඇලිලා මේ වගේ අවයවවල වෙනස් සූ ලක්ෂණ තියෙනවා ඒ නිසා නමුත් අපි මිනිසා කිව්වොත් මිනිසෙක් කලින් කිව්වොත් මේ මිනිසෙක් සතු සියලු කොටස් දක්වලා ඔබ රූපයක් අඳිනවා අන්න ඒ වගේ සෛල ගැන ඉගෙන ගන්න අපි මේ සෛලවල තියෙන සියලු කොටස් අතුලත් කරලා අඳින සෛලයට කියනවා විශේෂ නම ඒකට කියනවා දර්ශීය සෛලය එහෙනම් දර්ශීය සෛලය කියන්නේ කුමක්ද සෛලවල තියෙන සියලුම කොටස් අතුලත් කරලා අඳින සෛලයට අපි කියනවා දර්ශීය සෛලය සෑම සෛලයකම පවතින කොටස් අතුලත් කර නිර්මාණය කරන සෛලය අපි කියනවා දර්ශීය සෛලය එහෙනම් අපි දැන් මේ දර්ශීය සෛල පිළිබඳව ඉගෙන ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ එහෙනම් අපි මුලින්ම කතා කළා සෛල යනු මොකක්ද ප්‍රශ්නේට උත්තරේ මාතෘක කියමු දවෝනේ ජීවීන්ගේ විව්වමය ඒක විව්වමය ඒකකය කෘත්‍යමය ඒකකය සහ ආවේණික ඒකකය සෛලය වේ එහෙම නැත්නම් අපිට මේවා අයින් කරලා කියන්න පුළුවන් මේ විදිහට ජීවීන්ගේ විව්වමය කෘත්‍යමය ආවේණික ඒකකය සෛලය වේ සෛලයේ විව්වය කියන්නේ මොකක්ද සෛලයේ සෑදී ඇති ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීම ඒ සඳහා අපි දර්ශීය සෛලයක් ගන්නවා දර්ශීය සෛලයක් කියන්නේ සියලු සෛලවල පවතින ලක්ෂණ ඇතුළත් කරලා සකස් කරන ලද සෛලයට අපි කියනවා දර්ශීය සෛලය කියලා එහෙනම් අපි දර්ශීය සෛලයකින් සෛලයේ කොටස් හඳුනා ගන්නවා මේ සෛලයේ විව්වය අධ්‍යයනය කරන්න අපිට වැදගත් වෙනවා අන්වීක්ෂණය ආලෝක අන්වීක්ෂය ඇන්ටන් වෙන් ලීවර් බුක් තමයි ආලෝක අන්වීක්ෂය සොයාගත්තේ ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නිර්මාණය කරා අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බලලා තමයි සෛලයේ විව්වය ඉගෙන ගන්න දරුවෝ අපි මුලින්ම සාක සෛලයක විව්වය අඳින්න යන්නේ මාත් සමග පැන්සල ගන්න කොලයක් ගන්න අතට පැන්සලක් කොලයක් අරගෙන සාක සෛලයක අපි විව්වය අඳින්න හරි ලේසි මා සමග අඳින්න පටන් ගත්තාම තමන්ට කැමති හැඩයකින් සෛලයක් අඳින්න පුළුවන් මේ විදිහට දැන් මේ විද්‍යා රූපසටහන නදිද්දී මෙන්න මේ විදිහට අඳින්නේ නැහැ තනි ලයින් එකක අඳින්න ඕනේ සර් අඳිනවා බලන් ඉන්න ඇති ඒව තනි ලයින් එකකට අඳින්න ඕනේ ඒක තමයි වැදගත් වෙන්නේ රූප සටහන දැන් මේ සෛලයේ හැම සෛලයකම මේ පිටතම මේ තියෙන පටලය පිටතම තියෙන පටලයට අපි කියනවා ප්ලාස්ම පටලය කියලා අංක එක විදියට අපි දාමු අංක එක ප්ලාස්ම පටලය මේ ප්ලාස්ම පටලයට පිටතින්
අජීවී ස්තරයක් තියෙනවා ඒක මේ සමාකාරෝ මේ විදිහට අඳින්න ඒකාකාරව ඝන කමි හරි ලේසි සමාන්තරෝ මේ විදිහට ඇඳගෙන යන දරු මාසමක අඳින්න ඔබට මේම මේක හැකියාව ලැබෙනවා මේ පියවර කීප විටක් කරන්න ඔබට පුළුවන් නැවත නැවතත් මේ පාඩම දාලා බලලා මේ විදියට මේක සකස් කරගන්න එතකොට මේකේ ඊතලයේ ගන්න ඕනේ දරුවනේ මේ ඊරි දෙක අතරට අංක දෙක ඉරි දෙක අතරට අංක දෙක ඒකට අපි කියනවා සෛල බිත්තිය කියලා අංක දෙක සෛල බිත්තිය ඊළඟට මේක මැද්දේ තියෙනවා විශාල රික්තකයක් විශාල अवकाश मैं अवकाश इकिन पोटा पातला मुखदे विशाल इंद्रियान एक सार एक सार මේකට කියනවා මේක කොටස් තුනකට මම කොටස් දෙකකට පැක් කරනවා මේ මේක තුන්වෙනි අවස්ථාව අංක තුන මේකට කියනවා රික්තක පටල මේක ඇතුළ මේක රික්තය නෙමෙයි රික්තය කියන්නේ කිසිවක් නැති තැන රික්තය එතකොට කිසිවක් නැහැ කියන එක ඒක නෙමෙයි මේක රික්තකය රික්තක පටලය මේක ඇතුලේ තියෙනවා ඒකට අපිට රික්තක යුෂේ කියන්න පුළුවන් අංක 4 අංක 4 अंक अभी अंक रिक्तक මේ සෛලයේ ඊළඟ කැපී පෙනෙනම ඉන්ද්‍රිය තමයි විශාල ඉන්ද්‍රියක් තියෙනවා බලාගෙන ඉන්න දරුවෝ මෙන්න මේ ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය සෛලයේ විශාලම ඉන්ද්‍රිය මේකෙන් තමයි සෛලයේ ක්‍රියාසියල්ල පාලනය කරන්නේ මේකෙන් මම කොටස් කීපයක් හඳුන්වනවා පිටතම තියෙන එකට කියනවා අපි අංක 6 න්‍යෂ්ටි පටලය න්‍යෂ්ටි පටලය ඊළඟට මේකේ තියෙනවා ජාලාකාර දැලක් වගේ ඒකට අපි කියනවා ක්‍රොමැටින් ජාලය කියලා අංක 7 सकस्सु
ජාලයක් තියෙනවා මේක වටේටම මුළු සෛලේම තියෙනවා මං කීපයක් එකක් හඳින්නම් මේ වගේ net එකක් මේක ලාස්ට් පටලයට මේ විදිහට සම්බන්ධ වෙනවා ඒකට අපි කියනවා අන්ත ප්ලාස්මීය ජාලිකාව කියලා අංක 9 අන්ත ප්ලාස්මීය कुलपाट मेरा शाख साइल वाले तमाय दास कर लेंगे मन को वाले दासी ये साइल एक किया ऐनी सा मेरे वाके पैच थी मैं कर किया ना अभी अंक दाह है हरित लाभ हरित लाभ ඊළඟට මේ සෛලයේ තියෙනවා තවත් කිව්වක් මෙන්න මේ වගේ ඔක මම දරුවන්ට පැහැදිලි වෙන්න නැන්දු मिथन तम अभी स्वायुशने सिद्धवेन्नी मेकड़की नो अभी माइट्रोकोंड्रिया की अंत कुला माइट्रोकोंड्रिया ඊළඟට මේකේ තවත් තියෙනවා ගොල්ගි දේහය සහ රයිබෝසෝම ගොල්ගි දේහය මෙන්න මේ වගේ හැඩයක් ගන්න මෙන්න මේ විදිහේ මෙන්න මේ වගේ අපි විශාල කරලා ඇඳුම් एक आशिका में वगे पिटवेन मेके सावी कुत्तम इटवेन प्रोटीन सावक दुला इलाक
පොඩි පොඩි මේ වගේ මේකෙත් බැඳලා තියෙන්න පුළුවන් ඒවා ඒ මොන තන්ත ප්ලාස්මීය ජාලිකාවට කියනවා රළු කියලා ඒවට කියන්නේ අපි රයිබෝසෝම කියලා අංක 13 इलेक्ट्रोड इलेक्ट्रॉन अन्वेषण पे नाम का දැන් මම මේක අරගෙන ඉදිරි ස්ටෙප් එකට යනවා ශාක ශෛලියක් මේ තියෙන්නේ සත්ව ශෛලියක් කොහොමද වෙන්නේ කියලා අර විදියමයි අපේ ආරම්භක පටන් ගැනීම අංක 1 ප්ලාස්ම පටිය නිය जीवी जीवी शैल तीन भगवान तीन मनोहर මිනිසාගේ අතුරු දිනාන සයිලේ නියස්ටි නැත සජීවි මාස 3ක් ජීවත් වෙනවා ඒ නිසා මේ පිළිබඳව තව ගැඹුරින් අපි ඉදිරි පාඩම්වලදී අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා දැන් අපි මේ ටික පදනම් කරගනිමින් ශාක සයිලේ සහ සත්ත්ව සයිලේ අතර වෙනස්කම් බහුගත කරන්න යනවා ශාක සයිලේ शाक शैल सत्त शैल अंदर विनस्त विनस्त पलवनी शैल විද්‍යා ඇත නැත දෙවෙනි එක පිටත ආවරණය සෛල විත්‍ය වේ යාක දෙවෙනි එක පිටත ආවරණය ප්ලාස්ම පටලය වේ. තුන්වෙනි එක. හරිත ලව ඇත. තුන. හරිත ලව නැත. හතරවෙනි එක. කැපී පෙනෙන विशाल रिक्तक ऐत अतर कुडा रिक्तक ऐत असनीक बहु විත පාර්ශවික න්‍යාස්ති න්‍යාස්තිය පැත්තකට තල්ලු වෙලා පහ බොහෝ විත මධ්‍යගත න්‍යාස්ති
එනම් මම කරුණු කීපයක් කිව්වා ඒ පිළිබඳව ඔබ අධ්‍යයනය කළා මේ පිළිබඳව ඔබේ දැනුම වර්ධනය කරගන්න පාඩම් පොතේ एक अटवन पिटेलाश्वासवन इन कार्यवाद वर्ग पीलिबंधव अध्ययन अभी इलग पाठवेदी कर बलापुरुन ओब सेमट जय सपुट पिरी सत्या बलापुर।